අද අපි කතා කරන්න යන්නේ Wildrift Map එක ගැන. Wildrift Map එක මොන වගේද? Wildrift Map එකේ තියෙන lanes මොකද්ද? Turrets කියන්නේ මොකද්ද? Nexus එක කියන්නේ මොකද්ද? අන්න ඒ වගේ දේවල් තමයි අපි දැනගන්න යන්නේ. ඔන්න එහෙනම් අපි gameplay එකට යමු. මේ ඉන්නේ අපි spawning platform එක. ඒ කියන්නේ අපි game පටන් ගද්දිම ඉන්න තැන. මේ තියෙන්නේ Wildrift සම්පූර්ණ map එක. ඔයාලට බලා ගන්න පුළුවන් නිල් පාට පැත්ත තමයි අපි ඉන්න පැත්ත, රතු පාට පැත්ත තමයි enemies ලාගේ පැත්ත. එතකොට ඒ lanes තියෙනවා bot lane, mid lane, top lane කියලා. එතකොට ඒව ඒ lane වල turrets තියෙනවා. ඒව destroy කරන් nexus එක destroy කරොත් තමයි අපිට match එක දිනන්න පුළුවන්. එතකොට top lane එකේ සාමාන්‍යයෙන් යන්නේ fighter කෙනෙක් නැත්නම් assassin කෙනෙක්. ඒ වගේම mid lane එක යන්නේ mage කෙනෙක්. bot lane එක යන්නේ marksman කෙනෙක් උයි එයත් එක්ක යන සපෝට් හරි ටෑන්ක් හරි. එතකොට ඒ අදාළ කට්ටිය, අදාළ රෝල්ස් එකේ ඉන්න කට්ටිය අදාළ ලේන් එකට යන්න වෙනවා. එතකොට මම මේ මැච් එකේ මම තෝරගත්තේ ඇසැසින් කෙනෙක්. මම ජංගල් කරන්නේ නැහැ එයත් එක්ක. මම එයාව ටොප් ලේන් එකේ තියලා තමයි දැන් මම මේ මැච් එකේ ඔයාලට පෙන්වන්නේ. මම ඒකට වෙනම වීඩියෝ එකක් හදන්න කියලා කල්පනා කරා. ජංගල් රෝල් එක මොකද්ද කියලා පෙන්වන්න ඔයාලට. ඒ වගේම හැම රෝල් එකක්ම මොකද්ද කියලා පෙන්වන්න මම වීඩියෝ එකක් අරගෙන යනවා. ඒක නිසා ඔයාලා මගේ වීඩියෝ එකට ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න කියලා ඔයාලගෙන ඉල්ලනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් දැන් මම ඩිස්ට්‍රොයි කරේ එනිමි ටරට් එකක්. ඒ වගේම එතන මිනියන්ස් ලයිනවා, ඒගොල්ලන්ටත් ඇටැක් කරන්න ඕනේ. මේ වීඩියෝ එක ඉක්මනට ඉවර කරන්න ඕන නිසා මම එයාව ටොප් ලේන් එකෙන් සෙල්ලම් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් එනිමිස් ලයිනවා. එතකොට ඒගොල්ලන්ට අපි අටැක් කරනවා. අපේ කිල්ස් තියෙනවා. මේ ඒවා ප්‍රෙස් කරා මේ ඒගොල්ලන්ට ඩැමේජ් වෙනවා. ඒ වගේම ඒ ටරට් වලට අපි බේසික් ඇටැක් වලින් ඇටැක් කරද්දී විතරයි ඒකට ඩැමේජ් වෙන්නේ. අන්න ඒ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඉක්විප්මන්ට් එකක් පර්චේස් කරන්න ඕනේ නම්, අයිටම් එකක් පර්චේස් කරන්න ඕන නම් අපිට ආය බේස් එකට යන්න වෙනවා. ඒ කියන්නේ අපි ගේමේ පටන් ගත්තදී එන තැනට ආය යන්න වෙනවා. ඇයි කිව්වොත් අපිට හම්බෙන මේ මිනියන්ස් වලට ගහලා ටරට් කරලා හම්බෙන ගෝල්ඩ් වලින් මෙතනින් නම් අපිට අයිටම් එකක් ගන්න බෑ. මේ ගේම් එක හදලා තින්නේ මේ විදියට. එතකොට අපි ආයේ එතනට රීකෝල් අර නිල් පාට මේ අයිකන් එක යටින් තියෙන නිල් පාට අයිකන් එක ඔබලා තමයි අපි බේස් එකට යන්නේ. එතකොට මේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ දැනට නෙක්සස් එක ළඟ තමයි ඉන්නේ. මේක තමයි නෙක්සස් එක. මේක කැඩුවොත් මැච් එක මේ අපි තමයි දිනන්නේ. ඒ කඩන කෙනා, ඒක මුලින්ම කඩන කෙනා තමයි මැච් එක දිනන්නේ. එතකොට මම මේ ඔයාලට පේනවා ඇති මම රීකෝල් කරනවා මේ බේස් එකට ගිහිල්ලා මගේ ඉක්විප්මන්ට්ස් ගන්න. එතකොට මම ඒවා අරගෙන මගේ ස්කිල්ස් ටිකත් ලෙවල් අරගෙන තමයි මම ඉස්සරහට යන්නේ. අපි ස්කිල්ස් ලෙවල් අරින එකේ ඉක්විප්මන්ට් ගන්න එකේ අපි ගහන ඩැමේජ් සහ දේවල් වැඩි වෙනවා. එතකොට දැන් මම යන්නේ මිඩ් ලේන් එකෙන්. ඔයාලට බලා ගන්න පුළුවන් මිඩ් ලේන් එක මොන වගේද තියෙන්නේ කියලා. එතකොට අපි ටොප් ලේන් එකෙන් ගිහිල්ලා බලුවා ඒකේ තිබ්බ විත් දේවල්. දැන් අපි මිඩ් ලේන් එක කඩාගෙන යනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉන්නවා අපිට ඇටැක් කරනවා. එතකොට අපි ඒගොල්ලන්ට ගහනවා. ඒගොල්ලන්ගේ එක්කෙනෙක් මරුවොත් මේ කිල් එකක් වෙනවා, දෙන්නෙක් මරුවොත් ඩබල් කිල්. ඒ වගේම ට්‍රිපල් කිල්, ක්වාඩ්‍රා කිල්, පෙන්ටා කිල් තමයි එන්නේ. එතනදී මට ඒක හම්බෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වුණා ඒකත් එතනදී. ඒ වගේම මේ ටරප් එකත් අපි ඩිස්ට්‍රොයි කරලා ඊළඟට නෙක්සස් එකට අපි ඩිස්ට්‍රොයි කරාම අපිට මේ ජයග්‍රහණය ලැබෙනවා. එතකොට ඔයාලට මේකේ තේරුම් නැති දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට තව දේවල් දැනගන්න ඕන නම් ඒකත් ප්‍රශ්නයක් විදියට මගෙන් කමෙන්ට් එකකින් දැනුවත් කරන්න. ඔයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. අපි දැන් මේ ටියුටෝරියල් එකක් විදියට තමයි මේ දිගටම කරන්නේ ටිකකට. දැන් ලෙවල් 1 ගියාම අපිට හම් වෙනවා අර ජින්ක්ස් කියලා හීරෝ කෙනෙක්ව. දැන් අපි ලෙවල් 2 ගියන නිසා අපිට මේ අහිර් කියන මේජ් අපිට ලැබිලා තියෙනවා. අන්න ඒ වගේම Wildrift එකෙන් අපිට ෆ්‍රී හීරෝස්ලා දෙනවා ලෙවල් යනකොට. Thank you for watching the video. Subscribe me.